Hello guys, welcome to our YouTube channel. Ape channel එකේ first vlog එක තමයි අද අපි කරන්න set වෙලා ඉන්නේ. අපිත් එක්ක ඉන්නවා සුපා ඉන්නවා සුරා ඉන්නවා මම ඉන්නවා. ඔයාලට අලුත් අත්දැකීමක් දෙන්න හදන්නේ set වෙලා ඉන්න දිගටම අපිත් එක්ක. අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් video එකේදී හම්බෙමු. Hi guys, දැන් අපි යන ගමන් ඉන්නේ. ඇත්තටම අපි එක්සත් අරාබි එමිරු රාජ්‍යයේ සාජා කියන ස්ටේට් එකේ තමයි අපි ඉන්නේ. දැන් අපි සාජා ඉඳගෙන දැන් අපි යන්න හදන්නේ ජබල් ජයිස් කියන තැනට යන්න හදන්නේ. මේ එහෙ තියෙන විශේෂත්වය තමයි guys මේ මෙහෙ තියෙන උසම ඒරියා එක. ඒ කියන්නේ හිල් සයිඩ් එක කිව්වත් නෙවෙයි. කඳු සහිත ප්‍රදේශය තමයි මේ අපි යන්න හදන්නේ. මොකද ඔයාලා අහලත් ඇති සමහරු දන්නේ නැතුව ඇති. මොකද මිඩ්ල් ඊස් කියවම ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ කාන්තාර විතරයි කියලා. නමුත් මේ කාන්තාර ඒරියා එකටත් හිම වැටෙන ප්‍රදේශයකට තමයි අපි යන්න හදන්නේ. හැබැයි මේ දවස්වල නම් එහෙ ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 13කට වගේ තියෙන්නේ. ජනවාරි වගේ වෙනකොට එහෙ සෙන්සියස් අංශක -2කට එනවා. එතකොට මේ පැත්තට හිම පතනය වෙනවා ඒ ඒරියා එකට. නමුත් දැන් අද අපි යන්නේ එහෙ තියෙනවා ලෝකයේ දිගම සිප් ලයින් එක. ඒක ඔයාලට පෙන්වන්න තමයි අපි යන්නේ. ඉතින් අපිට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙතනින් තව කිලෝමීටර 104ක දුරක් අපිට යන්න තියෙනවා. ඔයාලට පෙන්වන්න අපි යන ගමන් අපි යන්නේ මොන වගේ පාරකද කියලා. අතරින් තමයි යන්න හදන්නේ. ඔය කන්දෙන් එහා පැත්තේ ඒරියා එකට තමයි අපි යන්නේ. ඉතින් මේ ලස්සන කඳු ඒරියා එකක් තියෙන්නේ. අපි දැන් කන්දර නගින්න යන්නේ නේ. ඔව්. අපි අද කන්ද නගින්න හදන්නේ කන්දෙන් එහා පැත්තට. මේ ඉතින් ඔන්න ඔය දැන් එතනට අපි යන ගමන් ඉන්නේ. තව කිලෝමීටර් 56ක් තියෙනවා අපිට යන්න. හයි කට්ටිය, දැන් අපි මේ යන ගමන් තේ එකක් බොන්න ආවා මෙතනට. මෙතනින් පස්සේ අපිට තේ එකක් බොන්න තැනක් හම්බෙන්නේ නැහැ. මොකද තනිකර කඳු ඒරියා එක තියෙන්නේ මෙහි. ඉතින් මේ මෙතන තමයි අන්තිමට තේ එකක් බොන්න පුළුවන් තැන. ඔයාලා මේ වගේ තැනක ට්‍රැවල් කරනවා නම් ඔයාලා මොන හරි කෑම හදාගෙන එනවා නම් ඒක ඔයාලට ගොඩක් වටිනවා. ඔයාලට එන්ජොයි කරන්න පුළුවන් ඒ ගොඩක්. ඉතින් මෙතන තේ කියලා ඉල්ලුවොත් නම් හම්බ වෙන්නේ නැහැ. චාය කියලා ඉල්ලන්න ඕනේ. ඉතින් මේ තියෙන චාය එක. බයි, තීන් චාය කිතනේ? ඡේදිරම්. දැන් අපි තේ එකක් බොන ගමන් ඉන්නේ. දැන් නම් ටිකක් අවුව රස්නේ වැඩි. මෙහෙ රෑවෙන්න තමයි ටෙම්පරේචර් එක ටික ටික අඩු වෙන්නේ. කට්ටිය, දැන් අපි යන ගමන් ඉන්නේ අපිට තව කිලෝමීටර් 32ක් යන්න වෙනවා. ඉතින් මේ පාර පොඩ්ඩක් එච්චර හොඳ පාරක් නෙමෙයි තියෙන්නේ. පොඩ්ඩක් තාම මෙහෙ කන්ස්ට්‍රක්ෂන් වෙන ගමන් තියෙන්නේ. ඒක නිසා අපි ටිකක් පරක්කු වුණේ. පුළුවන් ඉක්මනට අපි එතනට ගිහිල්ලා ඔයාලව හම්බෙන්න.
මේ ඉරිතුවේ මිලානෝ සීතලයි ඒ සීතලේ ඔයා නෑ හිත පෙලයි දුම්ම පල්ලියේ දේව හාස්කම් රැසයි ඇසින්දුටුවනම් ඔබවුනත් එය සිතයි එන්නා ගිනි කන්ද ඇවිලුනා සිත නිවාගන්න තවම බැරිවුනා සිසිලියා සිසිලියා දූපතේ කතානියා යෙහෝවා මසීහා ඔබට මා රැවටුනා තෙරුණා මරීනා ඇල්මෙලා තෙරේසා පෙන්ටු මං ඉතාලියේ තනිවුනා සාව මං ඉතාලියේ තනිවුනා අලෝට මං ඉතාලියේ Open eye, feel the waves cut through me, hypnotized by the sounds I'm breathing in. Hold tight, hold tight, chemicals collide. Hold tight, hold tight. Lights paint the skies all because of you. Dripping lights paint the skies only you. දැන් ඇවිල්ලා ඉන්නේ කට්ටිය මේ මෙතන දැන් පොයින්ට් view points දෙක තුනක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා මොන වගේ area එකක්ද තියෙන්නේ කියලා. මේ මේක තමයි එක්සත් අරාබි එමිරාජ්යේ උසම ස්ථානය. දැන් අපි මෙතන චෙකින් පොයින්ට් එකක් තියෙනවා. අපි එතනින් ඉස්සරහට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ දැන් තැනට. මේ අපි හිතුවට වඩා සෑහෙන සීතලයි. මොකද මේ හවස් වෙගෙන එනකොට ටෙම්පරේචර් එක අඩු වෙනවා. ඉතින් මේ සෑහෙන ක්‍රවුඩ් එකක් ඇවිල්ලා ඉන්නවා. දැන් මේ ඔයාලට පෙන්නන්නම් මම මේ උඩින් යනවා දැන් මෙතන ලෝකයේ දිගම සිප් ලයින් එක. ඒක මම ඔයාලට උඩට ගිහිල්ලා වීඩියෝ එක පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවා අපි ආපු පාර කිලෝමීටර් 108ක් ආපු ඒ පාර පෙන්නන්නම් ඔයාලට මේ වටේ පේන්නේ කඳු ඒරියා එක. ඔයාලට තව ක්ලෝස් අප් එකක් දෙන්න. තව ටික උඩට නැගලා. මෙන්න මේක තමයි ලෝකයේ දිගම සිප් ලයින් එක. ඔයාලට පේනවත් දන්නේ නැහැ මෙන්න මේ යන සිප් ලයින් එක. එතන ඉඳන් මෙයාලා මෙන්න මේ පල්ලෙහාට යන්න ඕනේ. මේ පල්ලෙහෙන් පේනවා මෙන්න මේ හරියට යාලා යන්න ඕනේ සිප් ලයින් එකේ. ඉතින් ඒක පොඩ්ඩක් ගාන වැඩි ඇත්තටම. එක්කෙනෙක්ට යන්න මං හිතන්නේ දිරාම් වලින් 300ක් වගේ ඕන වෙනවා. මේ තින්නේ මේ ඒරියා එක. මේ තින්නේ අපි ආපු පාර. මේ අපි තව ටිකක් උඩට යන්න හදන්නේ නැගලම් බලමු. ගයිස් ඉතින් මේ අපි දැන් උඩට යන ගමන් ඉන්නේ. ඇත්තටම උඩටම යන්න අමාරුයි. මොකද උඩටම යනවා නම් කලින්ම බුක් කරලා තියන්න ඕනේ. ඉතින් වාහනේ යනවා නම් බුක් කරලා තියන්න ඕනේ. ඉතින් අපිට යන්න පුළුවන් තැන උපරිම තැනට තමයි අපි දැන් යන්න හදන්නේ. ඔයාලට එතනට ගිහිල්ලා උපරිම එක්ස්පීරියන්ස් එක දෙන්න තමයි අපි හදන්නේ. මේ යන්නේ සිප් ලයින් එකේ දැන් යන දෙන්නේ. ඔයාලට පේනවත් දන්නේ එන්න මෙහෙමයි සිප් ලයින් එක යන්නේ. කොහෙද බං ඒක යන්නේ? ඒක ගියානේ බා. ගන්න කලින්. අපි අද එන්න ටිකක් පරක්කු වුණා මෙතනට. මෙතනට ආවට පස්සේ තමයි දැනගන්න හම්බුනේ මේ මෙතනට උඩට යන්න පුළුවන් කලින් බුක් කරපු කට්ටියට විතරයි. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ බුක් කරපු නැති කට්ටියට යන්න පුළුවන් උපරිම තැන්ට. එතකොට එක්සත් අරාබි එමිරාජ්යේ තියෙන උසම ස්ථානය තමයි දැන් අපි මේ ඉන්නේ. ඔයාලට දැන් මේ අර පේන්නේ අපි ආපු පාර සහ ඒ කඳු ඒරියා එක තමයි අර හතර වටේම පේන්නේ.
මෙහෙට ජනවාරි පෙබරවාරි වෙනකොට මෙහෙ ටෙම්පරේචර් එක -2 වෙනකන් අඩු වෙනවා. අඩු වුණාට පස්සේ මේ මුළු කඳු ඔක්කොම මෙව්වා හිමෙන් යට වෙනවා. එච්චර ලොකු හිමපතනයක් එන්නේ නැහැ. සාමාන්‍ය ගානකට හිම මේ කඳු ඔක්කොම යට වෙනවා. ඉතින් හිම කාලයට කලින් මෙහෙ තියෙන ඇඩ්වෙන්චර් එක තමයි මේ ලෝකයේ දිගම සිප් ලයින් එක. දැන් අපි ඔයාලට පෙන්නුවා. මෙන්න මේ අපි එතනට යන්න තව කිලෝමීටර් 4ක් විතර යන්න ඕනේ. එතනට යන්න බුක් කරන්න ඕනේ. ඉතින් මේ අපිට අද එක මිස් වුණා. නමුත් අපි ඊළඟ බ්ලොග් එකෙන් අනිවාර්යෙන් උඩටම ගිහිල්ලා එකක් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතනින් තමයි පටන් ගන්න. ඒ උඩින් පටන් ගන්න සිප් ලයින් එක කෙලින්ම ඉවර වෙන්නේ අර පල්ලෙහාට යනවා. මම හිතන්නේ ඒකේ ප්‍රමාණය හරියටම අපි ඔයාලට දාන්නම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් කොච්චර දුර ප්‍රමාණයක් තියෙනවද කියලා. කොහොමෙන් හරි ලෝකයේ දිගම සිප් ලයින් එක තමයි ඒක. ඉතින් අද අපි එක ඔව් දැන් බලන්න පුළුවන් යනවා එක්කෙනෙක්. ඔයාලට පේනවා ඇති. අර එක පට්ටා. මේ ඔන්න ඕක තමයි. ඒ වගේ තමයි මෙහි ඇඩ්වෙන්චර් තියෙනවා. හයිකින් කරන කට්ටියට වෙනම ඇඩ්වෙන්චර් කරන්න පුළුවන්. ඔයාලා ඩුබායි, සාජා, අජ්මාන් අවට ඉන්නව නම් නැත්නම් ඔයාලා එක්සත් අරාබ් එමිරාජ් UAE වල කොහේ හරි ඉන්නව නම් ඔයාලා ඇඩ්වෙන්චර් කරන්න ඕන. හොඳම තැන තමයි ජබල් ජේස් කියන්නේ. එන්න එනව නම් ටිකක් වේලාස්සනින් එන්න, උදේ වරුවේම එන්න බලන්න. මේ ඔයාලට හොඳට එන්ජොයි කරලා යන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් ගාන ටිකක් සැර වැඩි. මං හිතන්නේ සිප් ලයින් එකේ යන්න විතරක් ඇඩ්වෙන්චර් එකට ගන්නවා දිරාම් වලින් 300ක්. ඒ කියන්නේ ලංකාවේ සල් වලින් ගත්තොත් එක සිප් ලයින් එකක් යන්න 15,000කට ආසන්න අගයක් ඔයාලට ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් ජීවිතේ ලබා ගන්න පුළුවන් හොඳම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ඔයාලා ජබල් ජේස් වලට ආවොත්. එහෙනම් ගයිස් අපි දැන් යන්න හදන්නේ විශේෂයෙන්ම කියන්න ඕන ඩුබයි එකේ ඉන්න අය වගේම ලංකාව විතර මෙහි විසිට් කරන්න එන්න අයත් අනිවාර්යෙන් ප්ලේස් එක හොඳයි බලන්න වීඩියෝ එක බලලා අනිවාර්යෙන් ඔයාලත් එන්න. ලංකාව විතර මෙහෙට ඉන්න එන්න අය මෙහි ඉන්න අයයි කපල් වලට ආයේ මරුමු. ඉතින් කියාපු තැන යන්නේ. එහෙනම් අපි දැන් යන්න හදන්නේ. අපි පල්ලෙහාට යන ගමන් ඔයාලට තව අපිට හම්බෙන හොඳ ලස්සන ප්ලේසස් ටික ඔයාලට වීඩියෝ එකකින් පෙන්වන්න. එහෙනම් පල්ලෙහාදී හම්බෙමු. ගයිස් එහෙනම් අපේ vlog එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ අපි. මේ සුප්පා මොනවද කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ ඉතින් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. මේ වගේ තවත් interesting videos ඔයාලට බලන්න පුළුවන් අනිවාර්යෙන්. ඩුබායි එකේ ගොඩක් place අපි ඉස්සරහට video කරලා අපි ඔයාලට මෙහෙමයි. දැන් ගොඩක් කට්ටිය හිතන්නේ ඩුබායි ගම luxury area එක විතරයි ගොඩක් කට්ටිය දන්නේ. ඉතින් ඩුබායි වලින් පිට මේ වගේ enjoy කරන්න පුළුවන් හොඳ adventure scene තියෙන හොඳ places ඔයාලා කවදාවත් අහපු නැති, ගිහිල්ලා නැති හොඳ experience එකක් අපි ඔයාලට ඊළඟ vlog එකේ ඉඳන් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙනකන් තව දෙයක් මතක් කරන්න ඕන. මේකයි අපි සාමාන්‍යයෙන් අපි කොල්ල තුන්දෙනෙක් ඉන්නේ මේ දින්නනේ අපි කතා කරන විලාසයේ වෙන වරදක් තියෙනවා නම් අපිට ඒකට සමා වෙන්න අනිවාර්යයෙන්. ඒ ඊට අමතරව මේ වීඩියෝ එක ඉතින් දන්නේ නැති අයට විතරයි. අනිවාර්යෙන් හරි. ඔයාලගේ තියෙන අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේ අපිත් එක්ක ෂෙයා කරගන්න. මොකද ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. මේ ඉතින් අපි එන තවත් අලුත් එක්ස්පීරියන්ස් එකකින් ඊළඟ vlog එකෙන් හම්බෙනකන් අපි යනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න, ෂෙයා කරන්න, අපිට support එකක් දෙන්න, අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි ගියා. ඔක්කොමට bye bye bye.